ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල හේමසිරි ප්‍රනාන්දුව සහ පූජි ජයසුන්දරව පාස්කු ප්‍රහාර නඩුවෙන් නිදොස් කොට නිදහස් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිස්සි නිරීක්ෂණයකට ජනපතියයි නිවැරදි දේ කරන්න නීතිය බාධාවක් කරගන්න එපා ව්‍යාපෘති පමාව රටම අනතුරේ දානවා ජනපති බලධාරින්ට කියයි විදුලි මාෆියාවට විරුද්ධව කටයුතු කළ යුතුයි දයාසිරි කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කර තිබූ සියලු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කෙරුණා පාස්කු ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රේල් 21 වනදායි මේ ප්‍රහාරය කතෝලික දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඉලක්ක කරගෙනයි සිදු වූයේ මෙම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරවලින් 270කට ආසන්න පිරිසක් මිය ගියා අතිවිශාල පිරිසක් තුවාල ලැබුවා අදත් ආබාධිතව දුක් විඳින විශාල පිරිසක් ජීවත් වෙනවා මේ මහා අපරාධය සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති කොමිසමක්ද පත් කෙරුණා අවසානයේ එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ එවකට සිටි පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරු ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ල වූ චෝදනා සංඛ්‍යාව 855ක් තොරතුරු ලැබී තිබියදීත් පුද්ගලයන් 275 දෙනෙකුට මරණය සහ 500 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම වළක්වා ගැනීමට ක්‍රියා කළේ නැති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුණා මාස 6ක් පුරා ඉතා කැපවීමෙන් මෙම නඩුව විභාග කර අවසන් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ක්‍රියා කළා සියලු චෝදනාවලින් මුලින්ම නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාවයි. එෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ධූරයේ දැරූ විනිසුරු නාමල් බලල්ලේ මහතා මෙසේ ප්‍රකාශ කළා. විත්තිකරුවෙකුට නොකර හැරීම සම්බන්ධයෙන් චෝදනා කරන විට නොකර හැරීම යන්න තහවුරු කිරීම සඳහා චේතනාවක් තිබූ බව ඔප්පු කළ යුතුයි. එහෙත් මෙහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා චේතනාන්විතව පැහැර හැරීමක් සිදු කර ඇති බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙනවා යනුවෙන් සඳහන් කළා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු මොහමඩ් ඉර්ෂුඩීන් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසුවා. නොකර හැරීම කියන චෝදනාව යටතේ මිනිමැරුම් සිදු කළ බවට වන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වුණා යනුවෙන් විනිසුරු මොහමඩ් ඉර්ෂුඩීන් මහතාද ප්‍රකාශ කළා. එසේම විනිසුරු ඉර්ෂුඩීන් මහතා මෙසේද පැවසුවා. මෙම නඩුවේ පළමුවන සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන සාක්ෂි දෙමින් පැවසුවේ ඔහුට ලැබී තිබුණු තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරක් නොවන බවයි. එම තොරතුරු 100%ක්ම නිවැරදි වන්නේ නැති බව ඔහු පැවසුවා. එසේම එම වකවානුවේ බුද්ධි සමාලෝචන රැස්වීමලට කැඳවීම සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයා වෙත විවිධ සීමා පනවා තිබුණා. ඒ බව එවකට සිටි රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සාක්ෂියෙන්ද අනාවරණය වුණා. එසේම ජාතික බුද්ධි ප්‍රධානියාට නිසි බලතල තිබුණේ නැති බවද අනාවරණය වුණා. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලබා දුන් බවට සාක්ෂි නැති බවද තහවුරු බව විනිසුරු ඉර්ෂුඩීන් මහතා ප්‍රකාශ කළා. මෙම ප්‍රහාරයේ සම්බන්ධයෙන් මුලින්ම 2019 අප්‍රේල් මාස 4 වනදා විදේශයකින් තමන්ට තොරතුරක් ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ප්‍රකාශ කළා. එම තොරතුරු බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අධිකරණයේ හමුවේ පැහැදිලි කළේ නැහැ. ඔහු සඳහන් කරන්නේ මෙම තොරතුරු තමන්ට විදේශයකින් ලැබුණු බව පමණයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන්ට ලබා දුන් තොරතුරු අවශ්‍ය පියවර ගැනීම සඳහා විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා. එම නිසා විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා නොකර හැරීමක් සිදු කළ බවට එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට ප්‍රබල හා කාවදින සාක්ෂි ඉදිරිපත් වී නැහැ. මෙම නඩුව ගොනු කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බලන්න තිබුණා යනුවෙන්ද විනිසුරු ඉර්ෂුඩීන් මහතා ප්‍රකාශ කළා.
සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ආදිත්‍ය පටවැඳිගේ මහතා මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වශයෙන් සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය වගකීම පැහැරහැර එය ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට කටයුතු කළ ආකාරයක් පෙනී යන බව සඳහන් කළා. සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය හා රජය තුළ පැවති අර්බුද පිළිබඳව සාක්ෂි විභාගයේදී කරුණු අනාවරණය එම තත්ත්වය හමුවේ තීරණ ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණ තත්ත්වයක පසු බවත් පෙනී යනවා. පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉතා සංවේදී කරුණක්. එම ප්‍රහාරයෙන් කිතුණු භක්තිකෙන් විශාල පිරිසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. තවත් පිරිසකට දෙමාපියන් හා ඥාතීන් අහිමි වුණා. සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරව කවර හෝ පුද්ගලයෙකුට නඩු පැවරීම අනුමත කරන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට අපරාද චෝදනා එල්ල කිරීමේදී වඩා ප්‍රවේශම්කාරී විය යුතුයි. දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරින්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නැහැ. එම නිසා මේ නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගේ සාක්ෂිය මෙහෙවීමෙන් පසුව අනාවරණය වූ කරුණු ඔස්සේ මෙම නඩුව තවදුරටත් පවත්වගෙන යනවද නැද්ද යන්න තීරණය කිරීමට පවා පැමිණිල්ලට හැකියාවක් තිබුණා. නඩුවේ විත්තිකරු අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගතයි යනුවෙන් විනිසුරු ආදිත්‍ය පටවැඳිගේ මහතා විවෘතාධිකරණයේ ප්‍රකාශ කළා. එන අනතුරුව පූජි ජයසුන්දර මහතාට එරෙහිව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබුණද එම ප්‍රහාරය එල්ලවන දිනය හා ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අසමත්ව තිබූ බව සඳහන් කළා. පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය සාක්ෂිවලින් කොළඹ තදාසන්න ප්‍රදේශවල ස්ථාන 8කට ප්‍රහාර එල්ලවන බවට සඳහන් කර තිබුණා. එහෙත් එම තොරතුරු වලින් පල්ලිවලට හෝ හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර තිබුණත් එම ස්ථාන පිළිබඳව නිශ්චිතව සඳහන් කර තිබුණේ නැහැ. එවැනි තොරතුරක් සම්බන්ධයෙන් විත්තිකාර පොලිස්පතිවරයාට ප්‍රායෝගික පියවරක් ගැනීම අපහසුයි. මෙම බෝම්බ පිපිරීම් මාලාව කෙටි කාලයක් තුළ සිදුව ඇති බව සාක්ෂි මගින් අනාවරණය වුණා. ඒ අනුව විත්තිකරුට ලැබුණු තොරතුරු මත එය වළක්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබූ බව පෙනී යන්නේ නැහැ. එමෙන්ම ප්‍රහාරයේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ නිවැරදි තොරතුරු සැපීමට අපොහොසත් වී තිබෙන බවත් සාක්ෂිවලින් පෙනී යනවා. විනිසුරු නාමල් බලල්ලේ මහතා සඳහන් කළා. විනිසුරු ආදිත්‍ය පටපැඳිගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන ලබා දුන් තොරතුරු විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ සිටි නිලධාරීන් වෙත අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමු කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වූ බව සඳහන් කළා. ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයා දැනුවත් කරන බවත් සාක්ෂිවලින් අනාවරණය වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි සේවයේ ප්‍රධානියා නොව ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියයි. ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඔහුට ලැබුණු තොරතුරු පිළිබඳ ඔහු විසින් යුද හමුදා බුද්ධ්‍යාංශය ඇතුළු ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර නැහැ. එවැනි තොරතුරු හෝමාරුවක් සිදු කිරීමට ඔහුට හැකියාව තිබුණා. එසේ නොකිරීම ගැටලු සහගත තත්ත්වයක්. මෙම සිදුවීම් මාලාව හොඳින් දන්නා පුද්ගලයෙකු තමයි එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා. එහෙත් පැමිණිල්ල විසින් ඔහු සාක්ෂියට කැඳෙව්වේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂියට කැඳෙව්වොත් පැමිණිල්ලට අවාසිදායක හෝ විත්තියට වාසිදායක සාක්ෂියක් ඉදිරිපත් වීම හේතුවෙන් එය සිදු කර නැති බවයි පෙනී යන්නේ යනුවෙන් සඳහන් කළ විනිසුරු ආදිත්‍ය පටපැඳිගේ මහතා සමස්ත සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකින්ට විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ආධාර අනුබල දීමක් සිදු කර ඇති බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව සඳහන් කළා. ඒ අනුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයාද විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණ හැමියේ කරුණු දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා මෙම නඩුව වසර දෙකහමාරක් පමණ ඇදගට යාමට තිබූ නඩු දෙකක්. එහෙත් එය මාස 7ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට අපට හැකි වුණා. ඊට මගේ සහෝදර විනිසුරුවරු දෙදෙනාත් රජයේ නීතිඥවරු, විත්තියේ නීතිඥවරු සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ ලබා දුන් සහයට ස්තුතිය පළ කරනවා. යුක්තිය ඉටු කිරීමේදී සියලු පාර්ශ්ව
සතුටු කරන්න බැහැ යනුවෙන්ද මිනිසුරු නාමල් බලල්ලේ මහතා සඳහන් කර සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ හදිසියේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය නිරීක්ෂණයට ගියා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපෘති ප්‍රමාද කිරීම නිසා රට දැවැන්ත පසුබෑමකට ලක් වෙති බවයි. කොළඹ හත ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණය පර්යේෂණ උපාය මාර්ග බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාරයන් සහ සැලසුම් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසුවා. හදිසි විදුලි මිලදී ගැනීම හා ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම ආදිය විදුලි මාෆියාවට අවශ්‍ය වන ලෙස සිදුවන්නක් බව රාජමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. සාමාන්‍යයෙන් හැම ඇමතිවරයෙක්ම සාමාන්‍යයෙන් තමන් ඉන්න ගෙදරට බිල ගෙවනවා. හැබැයි හිටපු ඇමතිවරු අවුරුදු ගාණක් සමහර කට්ටිය ඉවත් කරන්නේ නැතුව ඔහේ තියාගෙන ඉඳලා ඒගොල්ලෝ බිල් ගෙවලා නැතිව තියෙනවා. ඒ අයට විරුද්ධව අනිවාර්යෙන් නඩු පවරන්න ඕනේ, ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම කියන්න කැමතියි ලංකාවේ විදුලි මාෆියාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි හදපු සෝලා පැනල්ස් එකට අපි විශාල වියදමක් කරා. ඒක සම්බන්ධ කරන්න නැෂනල් ග්‍රිඩ් එකට මාස 3ක් ගියා. පුනර්ජනනීය බලශක්තියෙන් හදපු මෙගාවොට්ස් 104ක් තියෙනවා. ඒ 104 මේ වනතුරු රජයේ විදුලි බල මණ්ඩලයේ ග්‍රිඩ් එකට සම්බන්ධ කරන්නේ නැහැ. කරුණා කරලා මේ රටේ මේ විදුලි මාෆියාවට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියා කළ යුතුයි. පුරාජනීය බලශක්තිය වෙනුවට ඒගොල්ලෝ ඩීසල් විදුලි බලාගාර දුවනවාට ඒගොල්ලෝ කැමතියි. මොකද ඒකෙන් එන ගාණ වැඩි. ඒ නිසා යුනිට් එකට යන ගාණත් වැඩි. එතකොට ඒක කාටද ලාභ යන්නේ කියන එක බොහොම පැහැදිලිව කල්පනා කරන්න ඕනේ. මේ හදිසි විදුලිය මිලදී ගැනීම, ජල විදුලිය වෙනුවට නැත්තම් පුරාජනීය බලශක්තිය වෙනුවට තාප විදුලිය නැත්තම් අනිකුත් ඩීසල් විදුලි බලාගාර දුවන එක මම හිතන්නේ මේ විදුලි මාෆියාවට උමනා විදිහටයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා මම හිතන්නේ. ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගතිය සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එහි නිරීක්ෂණයකට ගියා. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගතිය සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. එහිදී අමාත්‍යාංශ නිලධාරීන් සමග එහි ප්‍රගතිය විමසා බැලීමටයි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. රටේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව ඵලදායී සැලසුම් සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ගෙන් එක් එක් ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද විමසා සිටියා. පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා සුදුසන් හැකි ඉක්මනින් බඳවා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ නිලධාරීන් දැනුවත් කිරීමටයි උපදෙස් ලබා දුන්නේ. සියතු දැසන ප්‍රවෘත්ති විකාශ වෙමින් නිමවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලුත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.